තේම්බ දැන් ලස්සන වෙලා බං. මැරෙන්න කිට් වෙලා දන්නේ. අපි යනවා අංක. මේ 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 කලිසම එකෙකුගේ කමිසය තව එකෙකුගේ පන්සල පාමුලින් මිරිවැඩි දෙක ගත්තේ. හැලිවඳුරා දිනයි තිබ්බම එක ඉත්තේ මේ වැදිරිය කොයින්ද මේ වඳුරා ඩැහැගත්තේ. වන්නේ යාළුවට කවියක් කියලා කට ගත්තා විතරයි. ඇයිද යාළුවට විතරයි? මටත් ඒ කියන්නු. කවන්නේ නැද්ද? යන්න මොවින් මාමේ කියන්නේ. එන කියනවා. යන්න ඉතින් අපිට පරක් වෙනවා. මේ කෙල්ලන්ගේ කන කරබඩු විකුණාගෙන කණ්ඩ රස්සාව නොකර 10 වෙනිදාට පඩිය අතට ගන්න. හැට පිරුණු කොල්ලෝ ඒ පාර කියා දෙන්න. බොට සිද්ධ වෙන්නේ දරුවෝ එක්ක තනියම ගම යන්න. මේ පුතාලට නැද්ද මේ ඔය වගේ තනි නොතනියට ඇවිල්ලා කවුරු හරි එක්කරගෙන යන්න කෙනෙක්? නෑනේ අංකල්. ඔව්. ඒ අපේ මේ ලොකු එකාගේ පට්ටියේ තව මීහරක් ඉන්නවනේ. ඔය දෙතුන් දෙනෙක් සෙට් කරගත්තනම් රස්සාව හරියට කරන කට්ටියක් දාගෙන අපිට මේ වැඩේ පිළිවෙලකට නගලා ගෙනියන්න දෙවුනා. යන් අනේ යන්න. මෙයා හරියට කතා කරන්නේ අපි කොළඹයි මගුල් හැම් වගේ. බලට නරක් කළා දී කොළඹින් මගුලක් සැට්ටුම. නෑ මං කියන්නේ කොච්චර වුණත් මූ අපේ පවුලේ එකා වාගේ ඉන්න කොල්ලනේ දෙයියනේ. අනික මූ මෙයිට වැඩක්ද කරන්න ගියේ? චේතනාව මොකක් වුණත් අන්තිමට ඔක පුතා කලේ අනුන්ගේ සීරි ගිරන්න ගිහිල්ලා තමුන්ගේ හකුරත් නැති කරගත්තේ. දෝ සාප්පේ මැනේජර් කාර්යා කිව්වද අපි මිනිහට සත්තම දැම්මයි කියලා? මොන? ඌ හිනාව කං ගැට්ටි පටලවගෙන ඇවිල්ලා ඕටර් එක බාර දීලා සිංගල තට්ටු වුණා. එතකොට අපේ කිදන්නේ කොහොමද ලොකු ලේ සාප්පුවටම ගියේ විත්තේ? ඉවෙන්! ඉවෙන්! වෙන මොකෙන්ද? පබා කියන්නේ වන්නකුවත්ත සම්පතාව අඩුගේ ප්‍රේමලතා ප්‍රේමසුන්දරගේ දුවනේ. මට බය වෙච්ච ලැජ්ජාව හින්දා කොල්ල මෙහෙ නෑවිදින් අරීද කියලා. ඔව්. කවුද උක්කුවද? ඌට කොහෙද ලැජ්ජාව දැනෙන්නේ? ඌගේ ලැජ්ජ නහර කැපිලානේ. ඌව මයින් කරන්නේ අම්මේ. අනේ ඌ උක්කුව කිසිම සීමා මායිමක් නැති එක. පව්. අනේ මං. පබාගේ වැඩවලින් අපිට මරණකට 10-12 දිනක් හොයා ගන්න බැතෙන්ටපත් වෙනවා. ඔය මොකීද කන්නේ? ඈ? ඒ බිමානේ මොකද පස්නේ? දෙයියනේ ඔය බලාලුන්ට කෑම දාන පිංගාන්න. Good morning. Good morning. What's that? 10 minutes ago. Tanya? I'm going to go to Tanya. I'm going to go to Marinette. I'm going to drop it. What do you think about it?
අක්කි තමයි බෝරින් පොදා කතර දීලා මෙතන වාඩි කරලා ගියේ. අද දෙන්නම ෂොපින් යන්නද? අද හොටෙල් වික්ටරිය එකේ බ්‍රයිඩල් ෂෝ එකක්. අක්කි ඒකට යන්න මටත් ඉන්වයිට් කරා. ඉතින් මං ආවා. දැන් මේක වඩාත්ම වැදගත් වෙන්නේ දෙන්නගෙන් කාටද? අර බුක් එකේ ඉඳලා බෝරින් කියලා කිව්වනේ. එහෙනම් ටිකක් කළා මාත් එක්කත් කතා කරගමු. හැබැයි ඒක ඊට වඩා වඩා බෝරින් නේද දැන්? මම හිතන්නේ. ඉතින් කවුද? මේ මං බේබි. කොයි වෙලාවේද ආවේ චිත්‍රංගනේ? පාන්දරම බේබි. මොකෝ එදා උනේ? මේ හිසේ කරකැවිල්ලක් ඇල්ලුවා බේබි. ලෙඩ දුක් තියාගෙන රස්සාව කරන්න බෑනේ චිත්‍රාංගනේ. ටික දවසක් ගෙදර නැවතුණා නම් නේද හොඳ? නෑ දැන් ඒ තරම් අමාරුවක් නෑ. ඒ වුණාට ප්‍රශ්නයක් ඇහුවම සිහිය නැතුව ඇදගෙන වැටෙනවා නම් විවේක ගන්න එක හොඳයිනේ. කෝ චිත්‍රාංගනේ ටිකක් එළියෙන් එන්න. මට ලෑස්ති වෙන්න තියෙනවා. උත්පලාන්තිගේ මරණේ නම් මටත් හිණයක් වගේ. එහෙම දෙයක් වුණා කියලා අදටත් අදාහගන්න බැරි තරම්. දකින්න කතා බහ කරන්න අම්ම ළඟ නැතිකම මිසක් එයා නෑ කියන හැඟීම නම් මට කවදාවත් දැනෙන්නේ නෑ ස්නේහ. ඉන්නකොට වරදක් නොකර ළඟින් හිටියම එහෙම දැනෙනවා. කවුද මේ පිස්සා? කාටවත් කරදරයක් නැතුව ගේට්ටු අරගෙන බැලුවේ. මට හරි ගියේ නැහැ. මොනවලි මේ සිනහ වෙන්න ඕනේ. ඔව් ස්නේහ. ස්නේහ ස්නේහ හේගනේ. මං හිතුවේ මේ නම සෙනෙහෙලතා මේ ආදරයට සිනහ කියනවා කියලා. එතකොට මේ නම්මික ඔයල් ගඩ ෆ්‍රම් කැන්ඩි. නයිස් ටු මීට් යූ. ඈ එහේ ඔයවා නම අහලා තිබුණාට දැකලා තිබුණ නෑනේ. අයියට ඒක හදන්නද? හදමු හදමු හදමු.
ස්තුන්ති එකක්. අක්ක තාම ලෑසි නැද්ද මන්දි? මම දැන් ලෑස්ති නෝ. අය මේස්ක්? ඈ? චුට්ටක් දාන්න දුරක් දාන්න. ආ කිරි. ඔබ දැම්ම නොදැම්ම ගානට දාන්න බලන්න. ෂුගර්? ආපු. සීනේ නම් මට වහ වගේ. පාවිච්චි හරිම අඩුයි. ඒක මම දාගන්න. ඔය ආවද? නාවලන් කවුද රත්තරන් ටිකට මේ තේ ඇඳි ගන්න? යන් ස්නේහ. අක්කේ 11 වෙද්දී මට බෑන්ක් එක පොඩ්ඩක් ටච් කරන්න ඕනේ. මං ඩ්‍රයිවර්ව ගෙන්නගෙන ඒ වැඩේ කරගෙනම වික්ටෝරියාට එන්නද? වෙලා තියෙන එක අපිත් එක්ක එන්න. මට වික්ටෝරියාක් ගාවට යන්න මිනිත්තු 5යි යන්නේ. ස්නේහ වයින මාත් එක්ක මම ඩොක් කරන්න. හොඳා හොඳා. ඔය අලිවංශෙන් හිතන පුරුද්ද පබාණන්ගෙට පොඩි කාලෙත් තිබුණා ලාල්ලයි. එහෙම කියලා මෙව්වට සමාව දෙන්න පුළුවන්ද බං? උඹ 24 පැයේම යාට දරදියා දිනවා. එයා ඒව ටික එකතු කරන් වෙන එකෙක් එක්ක උයන් පියන් ගන්න හදන. අපි පොඩ්ඩක් ඉවසලා බලමුකෝ. එක හීනෙන් රැලි වෙන්නේ නැහනේ. උඹ ඉවසනකොට උන් කසාද වැඳලා දරුවොත් හදයි. එහෙම වුණත් ඉතින් මොනව කරන්නද ලාල්ලයි? ඔක්කො පබාණන්ගේ පතන්නේ ත්‍රිවිල් එකක් හයර් කරන මිනිහෙක් නෙවෙයි. තමන්ගේ කාර් එකක ගමනක් බිමනක් යන මිනිහෙක්. ඔය ගේම හරියට ගහන්න නම් අනුන්ට වැඩ කරන එක නතර කරලා තමුන්ට වැඩක් කරගනි. කන්න ලේස්ති කරහන් නාම බඩගිනි. උඹ මං කියන විදියට වැඩ කළොත් චිට් එක විතරක් නෙවෙයි මං උඹට සභාවට එන වැඩෙත් කළලා දෙනවා. එක හීනයක් හැබෑ කරගන්න බැරුව මම මේ විඳිනවා දේ ඊටත් උඩින් ලල්ලයි. මීමෝ පක්ෂිට කතිරේ ගහන හැමෝම මට මනාපයක් ගහනවා. මට මනාපෙ ගහන හැමෝටම උඹට මනාපයක් ගහන්න කිව්වම උඹ ගොඩද නැද්ද? එහෙම වුණොත් නම් ඉතින් ගොඩ. ඒකෙන් ගොඩ ගියොත් පබාව ගොඩ දාන එක මහ වැඩක් නෙවෙයි බා. හර්ස කනෝනම් වරේ. හෙලෝ සුබ උදෑසනක් වේවා. එසේම වේවා. උක කොහෙද මේ වෙලාවෙ ඉන්නේ? ඇයි ඔයාගෙන ඇවිල්ලා ගහන්නද? කොහෙද ඉන්නේ කියන්නකෝ. නගර සභාවේ. ඇයි ලොකු වැඩක නෙමෙයි නා. මාත් එක බෑන්ක් එකට පොඩ්ඩක් ගිහින් එන්න යන්කෝ. ඔයත් හරි පුදුම ළමේ පබා නංගි. ඇයි එහෙම කියන්නේ? නෑ ඉතින්
අපි අපිව අමතක කරලා ඔයාට උදව් කරන්න ලෑස්ති වුණාම බල්ලෝ එලවන ටයිප් එකට ඔයා ඉතින් අපිව එලව ගන්නවනේ. අපි සයිඩ් එකට වෙලා අයින කාගෙන ඉන්න හදනකොට ඔයාම එලවලා අපෝ අපි උදව් ඉල්ලනවා. මට ඕගොල්ලෝගේ උදව් ඕන උක්කු. ඒ වුණාට ඕගොල්ලෝ අමාරු වැටිලා මට සත්මහල් ප්‍රාසාද පහල වුණත් වැඩක් නෑ ඔක්කු. අනිත් එක කාගේවත් හිත රිද්දලා අපි සතුරු වෙන එකේ තේරුමකුත් නැහැ. පැහැදිලි පැහැදිලි. අපි යමින් එමින් ගමන් ඉතුරු ටික කතා කරමු. හරි? මම පැය කාලෙන් එන්න. ඕකේ? ලලයි මම පොඩක් එලීට යනවා. දැන් එතකොට ඇමතුමා හම්බ වෙන්නේ නැහැ නේද? මම පටස් ගලෙන්නම්. කොහෙද දුවන්න හද? අබලගිට බැංකුවට පොඩ්ඩක් යන්න ඕනලු. මම ටාර් ගලෙනවා. ඔය ජීත්තේ වැලේ දාලා තියෙනකන් උඹට පොඩ යන්න බෑ. හරි හරි. මං යන්නේ කිල්නොච්චි කියලා මැදවච්චි නෙමෙයිනේ. මම පටස් ගලෙන්නම්. පොයි ලු දිනයිස්. දිනයි දිනයි. වෙනවෝ